හරි ආයුබෝවන් පුතේ ඔයාලා සියලු දෙනාටම සුබ සැන්දෑවක් වේවා කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා මොකද අද ළමයි අඩු ආ ළමයිට අවුරුදුද දැම්ම ඉඳලම ළමයිට අවුරුදුද ආ අවුරුදු නිසාද දන්නේ කට්ටිය අඩුනේ ළමයි නැත්තම් කරන්න නැති ඉඳද දන්නේ නේද ළමයි එන්න එන්න පොඩ පොඩ අඩු වෙන මොකද හේතුව දන්නේ නැද්ද ඔයාලා නතර වෙන්න එපා ඊකටම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න මොකද අප්‍රේල් මාසයේදී හරිද අප්‍රේල් මාසයේදී අපි ඉගැන්වීම් කටයුතු නවත්වන්නේ නැහැ හරිද අවුරුදු මාසයේ ඉගැන්වීම් කටයුතු නතර කරන්නේ නැහැ ඊකටම පවත්වාගෙන යනවා හරිද ඒ නිසා හැමෝම ඊකටම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අනිවාර්යෙන්ම ඒ වගේම අනෙක් කාරණා මතක් කරන්න ඕනි ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් අර ඔයගලගේ තවත් යාළුවෝ ඉන්නවා නම් අපේ ආයතනයට සම්බන්ධ කරන්න. මොකද පුතේ මේ රටේ යන ආර්ථික අර්බුදයත් එක්ක හැමෝටම හරිද? අමාරු කාලවක වානුවක් කියන්නේ. හරිද? ඒ නිසා මේ i-learning college එකෙන් පවත්වාගෙන යන සේවයට හරිද? ඔයගලොත් තව කට්ටිය සම්බන්ධ කරගන්න. ඒකට හේතුව තමයි මේ රුපියල් 1000ක් වගේ පොඩි මුදලකට හරිද? විෂයන් 10ක් උගන්වනවා ඔයාලට. හරි? විෂයන් 10ක් උගන්වනවා. ඒ නිසා හරිද? ඒ නිසා පුතේ තමන් විතරක් ඒ ප්‍රයෝජනේ ගන්න නැතුව ඕගොල්ලන්ගේ යාළුවන්ටත් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න. මොකද මේ ආයතනය හරහා අපි සිද්ධ කරන්නේ සමාජ සේවාවක් වගේ දෙයක්. අපි ගන්න මුදල ලබා ගන්නෙත් අපේ මොනවා සඳහාද කියලා දන්නවද ඔයාලා? අපේ මේ තාක්ෂණික වැඩ කටයුතු සඳහා විතරයි අපි මේ මුදල් ලබා ගන්නෙ. නැත්තම් අපිට ලැබෙන වෙනත් ප්‍රතිලාභයක් නැහැ මේකේ.
හරිද? ඒ නිසා පුළුවන් තරම් ඔයාලගේ යාළුවෝ වෙනුන පුතේ මේකට සම්බන්ධ කරගන්න අපේ ක්ලාස් එකට. යාළුවෝ වෙනුන තව දැනුවත් කරන්න. එමත් ඔයාලත් එක්ක සාකච්ඡා කර කර ඉන්නේ 6 වසර පුරවැසි අධ්‍යාපනය කියන විෂය යටතේ පළවෙනි පාඩම අපේ පාසල. අපේ පාසල කියන පාඩම තමයි අපි මේ වෙනකොට සාකච්ඡා කර කර ඉන්නේ. හරි. පුතේ මාතෘකාව ලියා ගන්න. අද මාතෘකාව ලියා ගන්න. සැලසුමකට අනුව වැඩ කරමු. සැලසුමකට අනුව වැඩ කරමු. හැමෝම මාතෘකාව ලියා ගන්න. සැලසුමකට අනුව වැඩ කරමු. 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 මාතෘකාව ලිවද හැමෝම මාතෘකාව ඔව් සර් ලිවෝ සර් උතේ මේ අපි මේ සමාජය තුල ජීවත් වෙද්දී අපේ ඕන කාර්යයක් සිදු කරද්දී අපි ඕනෑම කාර්යයක් සිදු කරද්දී අපි ඒ කාර්ය සිදු කරන්න ඕනි සැලැස්මකට අනුව මෙහෙම සැලැස්මකට අනුව ඒ කියන්නේ ප්ලෑන් එකක් අනුව වැඩ කරොත් තමයි අපි ඒ සිදු කරන ක්‍රියාවලියේ ප්‍රතිඵල හරියට ගන්න පුළුවන්. එහෙම සර් කැඩි කැඩිනේ හරියට සිදු කරාම බැහැ. ඕනෑම ක්‍රියාවලියක් සිදු කරද්දී ඕනෑම දෙයක් සිදු කරද්දී සමහර ලාවට ඉගෙන ගන්නකොට ඔයාලට සැලැස්මක් තියෙන්න ඕනි. ඉගෙන ගන්නකොට ඔයාලට ප්ලෑන් එකක් තියෙන්න ඕනි. නැත්තම් ඔහේ ඉගෙන ගන්නන් වාලේ ඉගෙනගෙන වැඩක් නැහැ. අපිට ජීවිතේ තියෙන්න ඕනි සැලැස්ම. අපිට ඉගෙන ගන්න එකේ තියෙන්න ඕනි සැලැස්ම. ඔයාලට එහෙම ඉගෙන ගන්න එකේ සැලැස්මක් තියෙනවද? ඔයාලට ඉගෙනීමේ වැඩ කටයුතු සිදු කරද්දී ඔයා සැලැස්මකට අනුව වැඩ කරනවද? නැත්තම් ඔහේ උද්දේ නැගිටිනකොට ඔහේ අවුලන්නේ නැහැ මොකක්වත් නැහැ ඔහේ නිකන් ඇඳගෙන ඔහේ ස්කූල් යනවා ඔහේ ටීචර් කියන දේ දෙයක් විතරක් ලියාගෙන ආපහු ගෙදර එනවා ආපහු ඔහේ පන්තියට යනවා නිකන් ඔය කරන්නන් වාලෙද ඔයාලා ඉගෙන ගන්නේ එහෙම නැත්තම් සැලැස්මක් ඇතුවද ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ කොහොමද ඔයාලා ඉගෙන ගන්නේ සැලැස්මක් තියෙනවද මගේ මේ පාඩම් වැඩ කටයුතු සම්පූර්ණයෙන් මම අවසන් කරනවා ඊට පස්සේ මේ සාමාන්‍ය පෙළ විභාගය මම ඉහළින්ම සමත් වෙනවා මෙහෙම ඉහළින්ම සමත් වෙලා මම සාමාන්‍ය පෙළට මෙන්න මේ විෂය ධාරාව තෝරගන්නවා එක්කෝ ආර්ට් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කොමර්ස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සයන්ස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මැත්ස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ටෙක් වෙන්න පුළුවන් මං මෙන්න මේකෙන් එකක් තෝරගන්නවා හරිද මං එහෙම තෝරගෙන මං අනාගතයේදී මෙන්න මේ විශ්වවිද්‍යාලයට යනවා මං මෙන්න මේ කැම්පස් එකට යනවා අනාගතයේදී ඊට පස්සේ මම මේ කැම්පස් එකේ ගිහිල්ලා හරිද මං මෙන්න මේ රැකියාව තමයි අනාගතයේදී සිද්ධ කරන්නේ මං අනාගතයේදී මෙන්න මේ රැකියාව තමයි සිද්ධ කරන්නේ ආන්න ඒ වගේ සැලැස්මක් ඔයාලට තියෙනවද මම එක එක්කෙනාගේ ඔයාලට වෙන්න ඔයාලා සැලැස්ම ඇති කරගෙන තියෙන කවුරු වෙන්න කියලාද නින් සර ඔයා කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ අනාගතයේදී ගුවන් නියමුවෙක්
ගුවන් නියමුවේ ඊට පස්සේ අභිෂේක් අභිෂේක් නැද්ද පොලිස් නිලධාරී කවුරු කෙනෙක් වෙන්නද පොලිස් නිලධාරියෙක් පොලිස් නිලධාරියෙක් ඌර්ණි ඌර්ණි වෛද්‍යවරියක් වෙන්න ඊට පස්සේ කිවින්දයා මහාචාර්යවරියක් වෙන්න මහාචාර්යවරියක් වෙන්න අභිෂේක ආ නෑ දෙවුලි වෛද්‍යවරියක් වෙන්න වෛද්‍යවරියක් වෙන්න වෙනුරි වෛද්‍යවරියක් වෙන්න ලිසර ගුවන් නියමයක් වෙන්න ලිසර කවුද වෙන්නේ අනාගතයේදී ගුවන් නියමයක් ඇහෙන්නේ නෑ පුතා සඳරු වෛද්‍යවරේ වෛද්‍යවරේ හිමාෂ ගුරුවරයෙක් වීමට ගුරුවරයෙක් වෙන්න වෙසඳු ඉංජිනේරුවෙක් වෙන්න ඉංජිනේරු සනාන්දි සවිත්‍යා වෛද්‍යවරියක් වෙන්න වෛද්‍යවරියක් වෙන්න හිමාෂගෙන් මං ඇහුවද ඇහුවස සිතුමික සිතුමිකාද ගුවන් නියමුවෙක් වෙන්න ගුවන් නියමුවෙක් වෙන්න ඉඳුවර යුද හමුදාවට යන්න සර් යුද හමුදාවට යන්න හරිද මං අහපු නැති කවු හරි ඉන්නවද ආ අවිෂ්කගෙන් ඇහුවා ඒ වෙලාවේ අවිෂ්ක කිව්වනේ අවිෂ්ක කවුරු වෙන්නද කැමති වෛද්‍යවරයෙක් වීමට වෛද්‍යවරයෙක් වෙන්න ආන්න ඒ වගේ පුතේ හැමෝටම ජීවිතේ තියෙන්න ඕනි සැලැස්මක් ආ ජීවිතේ තියෙන්න ඕනි සැලැස්මක් එතකොට මේ සැලැස්මක් කියලා කියන්නේ මේ ඕනෑම කාර්යයක් අද ඵලදායි ක්‍රියාවලියක් වශයෙන් සිදු කරගන්න ඒ ඒ ක්‍රියාවලියන් අනුපිළිවෙලකට සකස් කරන්න ඕනේ නැත්තම් පුතේ අපිට එකපාරට සැලැස්මක් හැදුවට පස්සේ අපිට ඒක ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න බැහැ අපිට ඒ සඳහා යම් කාලයක් යනවා මොකද පියවරෙන් පියවර පියවරෙන් පියවර තමයි අපි ඒ සැලැස්මට යන්න ඕනි ඒ සැලැස්මට යන්න ඕනි ඒ සැලැස්ම සාර්ථක කරගන්න ඕනි පියවරෙන් පියවර එහෙම නැත්තම් පුතේ මේ රැයක් එළිවෙන්න අපිට වෛද්‍යවරයෙක් වෙන්න බෑ අපිට ඒකට දීර්ඝ කාලීන සැලැස්මක් තියෙන්න ඕනි අපිට ගුවන් නියමයක් වෙන්න එකරයින් බෑ අපිට ඒකට සැලැස්මක් තියෙන්න ඕනි අපිට ඒකට සැලැස්මක් තියෙන්න ඕනි ඔන්න ඔය වගේ පුතේ මේ ජීවිතේ ඕනෑම කාර්යයක් සිදු කරද්දී ආ ජීවිතේ ඕනෑම කාර්යයක් සිදු කරද්දී අපිට ඒ සඳහා තියෙන්න ඕනි යම් කිසි සැලැස්මක් අපිට තියෙන්න ඕනි සඳහා යම් කිසි සැලැස්මක් ඒ යම් කිසි සැලැස්මක් ඇතිව අපි ඕනෑම කාර්යයක් සිදු කරොත් අපිට ඒ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් ආ සාර්ථක කරගන්න පුළුවන් හරි එතකොට ඔයාලා හිතන්නකෝ ඔයාලට වුවමනා වෙනවා ඊළඟ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේදී හරිද මීටර් 100 තරඟ ඉසව්වෙන් ආ මීටර් 100 තරඟ ඉසව්වෙන් ප්‍රථම ස්ථාන කොහොම හරි ජයග්‍රහණය කරන්න එතකොට ඔයාලට ඒ ජයග්‍රහණය සඳහා මොකක්ද ඔයාලට සැලැස්මක් තියෙන්න ඕනි ආ මොකක්ද මම උදේම මෙන්න මේ වෙලාවට අනිවාර්යෙන්ම හරිනවා ඊට පස්සේ මම උදේට ගිහිල්ලා ආ අනිවාර්යයෙන්ම පුහුණු වීම කටයුතු දිගින් දිගටම සිද්ධ කරනවා ආ ආ ඒ වගේම මම ආහාරය සඳහා ගන්නෙ මෙන්න මේ වගේ ශක්ති ජනක ආහාර තමයි මම ආහාරයට සඳහා ගන්නේ හරිද මෙන්න මේ වගේ ඒ හැම දෙයකටම පුතේ සැලැස්මක් තියෙන්න ඕනි ඒ හැම දෙයකටම සැලැස්මක් තියෙන්න ඕනි මෙහෙම සැලැස්මක් ඇතුව වැඩ කරොත් තමයි මේ දේවල් සාර්ථක වෙන්නේ එතකොට ඔයාලා මොකක් හරි කාර්යයක් සිදු කරද්දී ඔයාලට ඒකට සැලැස්මක් තියෙනවද ප්ලෑන් එකක් තියෙනවද ඔයාලට අවුසර් තියෙනවා අවුසර් හරි එහෙනම් හොඳයි එහෙනම් හොඳයි හරි එහෙනම් පුතේ අපි ලියාගමු ලියා ගන්න
ඕනෑම කාර්යයක් සාර්ථක කර ගැනීම සඳහා ඕනෑම කාර්යයක් සාර්ථක කර ගැනීම සඳහා අනිවාර්යෙන්ම 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 සැලැස්මක් තිබිය යුතුය සැලැස්මක් තිබිය යුතුය සැලැස්මක් තිබිය යුතුය සැලැස්මක් තිබිය යුතු වේ සැලසුම් කරණය යනු 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 සැලසුම් කරන යනු යම් කාර්යයක් යම් කාර්යයක් සැලසුම් කරන යනු යම් කාර්යයක් යම් කාර්යයක් වඩා ඵලදායි ලෙස 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 සිදු කිරීම සඳහා වඩා ඵලදායි ලෙස සිදු කිරීම සඳහා වඩා ඵලදායි ලෙස සිදු කිරීම සඳහා එම කාර්යයන් එම කාර්යයන් අනුපිළිවෙලකට කාල රාමුවක් ඇතුළත ක්‍රියාත්මක කිරීමයි කාල රාමුවක් ඇතුළත ඉටු කිරීමයි නැත්නම් ක්‍රියාත්මක කිරීමයි කාල රාමුවක් ඇතුළත ඉටු කිරීමයි
පාසල් ශිෂ්‍යයන් වශයෙන් පාසල් ශිෂ්‍යයන් වශයෙන් පාසල් ශිෂ්‍යයන් වශයෙන් කාල රාමුවකට අනුව කාල රාමුවකට අනුව කාල රාමුවකට අනුව කාල රාමුවකට අනුව වැඩ කටයුතු කිරීමෙන් අධ්‍යාපන කටයුතු අධ්‍යාපන කටයුතු අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යාමට හැකිය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට හැකිය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට හැකිය සමස්කා මොකද්ද මාතුකාලි උපදේ සැලසුමකට අනුව වැඩ කරමු කියලා හරි හා දැන් පුතේ හරිද ඔයාලා හරිද ඔයාලා දැන් ඉගෙන ගන්නකොට ආ ඔයාලා දැන් ඉගෙන ගන්නකොට ඔයාලට තියෙනවද කාල සටහන ඔයාලා කාල සටහනකට අනුවද වැඩ කරන්නේ ආ මෙන්න මේ වෙලාවට මම අවදි වෙනවා ආ මෙන්න මේ වෙලාවට මම ඉස්කෝලේ යන්න ගෙදරින් පිටත් වෙනවා හරිද ඊට පස්සේ ආ මම ඉස්කෝලේ වැඩ පාසල් වැඩ කටයුතු සිද්ධ කරන්නේ මෙන්න මේ කාලේ ආ මම විවේකයේ කාලය ගත කරන්නේ මෙන්න මේ වෙලාවේ ආ මම පාඩම් වැඩ කටයුතු සඳහා තවත් වේලාවක් යොදා ගන්නවා හරිද ආ මම ඊට පස්සේ රැයට නිදා ගන්නේ මෙන්න මේ වෙලාවට ඔයාලට තියෙනවද කාල සටහන සර් තියෙනවා ආ තියෙනවා හැමෝටම තියෙනවද ඔව් සර් ඔව් සර් සමහර කට්ටියට එහෙම කාල සටහනක් නැති වෙයි. එහෙම කාල සටහනක් නැති අය අනිවාර්යෙන්ම එහෙම කාල සටහනක් හදාගන්න. හරිද? හැමෝම එහෙම කාල සටහනක් හදාගන්න. හරි. එහෙම කාල සටහනක් හදාගෙන නැති කට්ටිය හරිද? හෙට අනිවාර්යෙන්ම මේ වගේ කාල සටහනක් හදාගෙන මට ඒ කාල සටහන එවන්න ඕන. පුළුවන්. අරද හැමෝම අනිවාර්යෙන් ඒ වගේ කාලසටහනක් Tamanට තියෙන්න ඕන. හරිද? හරිද? ඒ වගේ කාලසටහනකට අනුව වැඩ කරන්න. හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න පුතේ. හරිද? හැමෝම ඊළඟ මාතෘකාව ලියා ගන්න. සැලසුම්කරණය හා සංවිධාන ය නිසා සැලසුම්කරණය හා සංවිධානය නිසා සැලසුම්කරණය හා සංවිධානය නිසා තේ මාතෘකාවද ඔව් මාතෘකාවක් අලුත් මාතෘකාවක් සැලසුම්කරණය හා සංවිධානය නිසා අත්වන ප්‍රයෝජන අත්වන ප්‍රයෝජන අත්වන ප්‍රයෝජන සෑ කියන්නකෝ සැලසුම් කරණය හා සංවිධානය නිසා අත්වන ප්‍රයෝජන නැත්නම් වාසි
එතකොට මේ සැලසුම්කරණය හා සංවිධානාත්මක අනුව යම් කිසි කාර්යයක් සිදු කරද්දී මොන වගේ වාසිත පුතේ සිද්ධ වෙන්නේ පොඩ්ඩක් හිතලා බලලා කියන්න බලන්න සැලසුම්කරණ අනුව වැඩ කරොත් මොන වගේ වාසිත ඇති වෙන්නේ කාලීත්‍රිවීම हरे එතකොට පුතේ යම් කිසි සැලැස්මක් ඇති කරගත්තොත් අපි ඒ සැලැස්මට අනුව ඊටමත් ඉක්මනින් වැඩ කටයුතු කරගෙන 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 අපිට යන්න පුළුවන් අපිට ආපහු අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ ආ ආන්නේ නිසා පුතේ සැලැස්මකට ඒ වගේම සංවිධානයේ වෙලා යම් කිසි කාර්යයක් සිදු කරොත් අනිවාර්යෙන්ම අපිට මොකද්ද කාලය ඉතුරු කරගන්න පුළුවන් ලියා ගන්න පළවෙනි එක කාලය ඉතුරු කර ගැනීම කාලය ඉතුරු කර ගැනීම කාලය ඉතුරු කර ගැනීම කාලය ඉතුරු කර ගැනීම හරි ඊළඟ එක ලියා ගන්න පුතේ කාර්යයන් පහසු නැත්නම් කාර්යයන් පහසු වීම කාර්යයන් පහසු වීම කාර්යයන් अवश्य अवश्य අපිට පුතේ කාර්යයන් පහසු වෙනවා. අපි දන්නව මොකක්ද? අපි සැලැස්මක් අනු වැඩ කරද්දී අපි ඊළඟට කරන්න ඕනි මොකක්ද කියන කාරණාව අපි දන්නවා. හරිද? සැලැස්මක් අනු වැඩ කරොත් අපි දන්නවා මොකක්ද? ඊළඟට කරන්න ඕනි කාර්ය මොකක්ද කියලා. ඒ නිසා පුතේ මොකක්ද? කාර්යයන් පහසු කරගන්න පුළුවන්. ඒ වගේම අනිත් එක ලියා ගන්න පුතේ සම්පත් පිරිමැසෙයි. සම්පත් පිරිමැසෙයි. සම්පත් පිරිමැසෙයි හරි අනිත් එක ලියා ගන්න පුතේ සිතේ පීඩාකාරී ස්වභාවය අඩු කරයි සිතේ පීඩාකාරී ස්වභාවය අඩු කරයි ආ එතකොට හොඳින් අහගන්න මේ යම් කිසි සැලැස්මකට වැඩ කරනකොට ආ යම් කිසි සැලැස්මකට වැඩ කරනකොට අපි දන්නවා පුතේ ඊළඟට මොකද වෙන්නේ ඊළඟට මොකක්ද කරන්න ඕනි කියලා. එතකොට අපිට ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් අපි සැලැස්මක් අනුව වැඩ කරේ නැත්නම් අපි දන්නේ නැහැ ඊළඟට මොකක් වෙයිද? අපි මොකක්ද කරන්න ඕනි? එතකොට හැම වෙලේම මේ හිතේ චකිතයක් ඇති වෙනවා. ආ හිත සිත පීඩාකාරී වෙනවා. ඒ වුණාට යම් කිසි සැලැස්මකට අනුව වැඩ කටයුතු සිද්ධ කරොත් ආ යම් කිසි සැලැස්මකට අනුව වැඩ කරොත් අපේ මේ හිතේ තියෙන පීඩාකාරී ස්වභාවය අඩු කරගන්න පුළුවන් තේරුණාද හැමෝටම තේරුණා සර් හරි ඊළඟට ලියා ගන්න පුතේ
ആത്മവിശ്വാസയ എത്തിവേയി ആത്മവിശ്വാസയ എത്തിവേയി ആത്മവിശ്വാസയ എത്തിവേയി ആത്മവിശ്വാസയ എത്തിവേയി මොකක්ද මේ ආත්ම විශ්වාසය කියලා කියන්නේ තමන් ගැන විශ්වාසයක් තිබීම තමන් ගැන තියෙන විශ්වාසය තමයි ආත්ම විශ්වාසය කියලා කියන්නේ එතකොට යම් කිසි සැලැස්මකට අනුව වැඩ කරොත් අපිට අපි ගැනම විශ්වාසයක් ඇති වෙන මොකද ඒ සැලැස්ම නිර්මාණය කරන්නේ අපිමයි මොකද පුතේ ඕගොල්ලන්ගේ ජීවිතය සැලසුම් කරන්න වෙන කාටවත් බෑ. ඔයාලගේ ජීවිතය සැලසුම් කරන්න පුළුවන් ඔයාලට විතරයි. හරිද? එතකොට මේ තමන් තුළ ආත්ම විශ්වාසයක් ඇති වෙන සැලැස්මකට අනුව වැඩ කරොත් මේ තමන්ට තමන් තුළ ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. තමන්ට තමන් තුළ ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. හරි. අනිත් එක ලියා ගන්න. ගැටලු අවම වෙයි. ගැටලු අවම වෙයි අනෙත් එක ලියා ගන්න තම අරමුණු ඉටු කරගත හැකි වෙයි තම අරමුණු ඉටු කරගත හැකි වෙයි තම අරමුණු ඉටු කරගත හැකි වෙයි අරමුණු ඉටු කරගත හැකි වෙයි තම අරමුණු ඉටු කරගත හැකි තම අරමුණු ඉටු කරගත හැකි වෙයි තම අරමුණු ඉටු කරගත හැකි වෙයි ළවයි තමන්ගේ මේ මයික් එක ඔන් කරලා ඒව මේවා කියවන්න ලෑස්ති වෙන්න එපා හරි එක සද්ද දාන්න ආරෝම කරන්න මේව කරන්න ලෑස්ති වෙන්න එපා හරි අනෙක් මාතෘකාව ලියා ගන්න සැලසුම් සහගත ශිෂ්‍යයා සහ සැලසුම් සහගත ශිෂ්‍යයා සහ සැලසුම් සහගත නොවු ශිෂ්‍යයා අතර පවතින වෙනස සහාය කියන්න සැලසුම් සහගත ශිෂ්‍යයා සහ සැලසුම් සහගත නොවු ශිෂ්‍යයා අතර පවතින වෙනස ලියාගන්න යටතේ අනුමාත්‍රකාවක් සැලසුම් සහගත ශිෂ්‍යයා යටතේ අනුමාත්‍රකාවක් ලියාගන්න සැලසුම් සහගත ශිෂ්‍යයා ඊට කලින් පුතේ විනාඩි 5ක් දෙන්නම් ඊට කලින් උගන්වපු පාඩම කියව ගන්න හැමෝම කියව ගන්න
सर मम चनांदी मट करंट गेम इंदा मम वीडियो का ऑफ कर गन्ना හරි සැලසුම් සහගත ශිෂ්‍යයා එතකොට පුතේ මේ සැලසුම් සහගතව මම ඇහෙනවද ඇහෙනවද මොනවද මාව පේනවද පේනවද සර් ඔව් සර් අපිට කරන්ට් එක නැහැ මම වීඩියෝ එක ඔෆ් කරගත්තා හරි පුතේ හරි ප්‍රශ්නයක් නැහැ මටත් කරන්ට් එක නැහැ හරි එතකොට පුතේ මේ සැලසුම් සහගත ශිෂ්‍යයාට අර සැලසුම් සහගත ශිෂ්‍යයා කරන හැම ක්‍රියාවලියක්ම අනිවාර්යෙන්ම ඵලදායි ලෙස ඒ දේ මේ සාර්ථක වෙනවා ඒ දේ සාර්ථක වෙනවා එතකොට මේ සැලසුම් සහගත ශිෂ්‍යයා හැම දෙයක්ම සිදු කරන්නේ ක්‍රමානුකූලව ක්‍රමානුකූලව තමයි ඒ දේ सिद्ध करने ये वगैरह में मैं सैलेसुम सहागत शिष्याट अनिवार्य में एक सैलेसुम सहागत शिष्या काले या ऊपरी में ऐसे प्रयोजने टल अब्बा गन्ना काले ऊपरी में विधि टे याला प्रयोजने टे गन्ना ये वगैरह में याला इता इक्मनी हाँ सैलेसुम सहागत शिष्या इता इक्मनी तमंगे आरमुना कराया ඒ වගේම මේ සැලසුම් සහගත ශිෂ්‍යයාට තියෙන ආතතිය අඩුයි. ඈ කියන්නේ මේ මානසික පීඩණය අඩුයි.
ඒවගේම ඉතා පහසුවෙන් ඔහු ජයගන්නවා. හෞද ඔහුගේ කාර්ය සම්බන්ධව ඔහු ඉතා ඉක්මනින් ඒ දේ ජයග්‍රහණය කරනවා. හරි අපි ලියාගමු පළවෙනි තරු ලකුණු දාලා ලියාගන්න. සැලසුම් සහගත ශිෂ්‍යයා 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 ක්‍රමානුකූලව 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 සෑම වැඩ කටයුත්තක්ම සිදු කරනු ලැබේ සෑම වැඩ කටයුත්තක්ම සිදු කරනු ලැබේ අනිත් තර ලකුණු දාලා ලියා ගන්න. සෑම සැරයක් එක කියන්න. සැලසුම් සහගත ශිෂ්‍යයා ක්‍රමානුකූලව සෑම වැඩ කටයුත්තක්ම සිදු කරනු ලැබේ. අනිත් එක ලියා ගන්න. අනිත් තර ලකුණු දාලා ලියා ගන්න. කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනු ලැබේ. කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනු ලැබේ කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනු ලැබේ අනිත් එක ලියා ගන්න තම අරමුණු තම අරමුණු ඉතා ඉක්මනින් ඉටු කර ගනු ලැබේ ඉතා ඉක්මනින් ඉටු කර ගනු ලැබේ තම අරමුණු ඉතා ඉක්මනින් ඉටු කර ගනු ලැබේ තම අරමුණු ඉතා ඉක්මනින් ඉටු කර ගනු ලැබේ තම අරමුණු ඉතා ඉක්මනින් ඉටු කර ගනු ලැබේ. අනිත් එක ලියා ගන්න. අනිත් තර ලොකු ලියා ගන්න. සැලසුම් සහගත ශිෂ්‍යයාට සැලසුම් සහගත ශිෂ්‍යයාට සැලසුම් සහගත ශිෂ්‍යයාට සිතේ පීඩාකාරී ස්වභාවය අඩුය සිතේ පීඩාකාරී ස්වභාවය අඩුය ඒ පීඩාකාරී ස්වභාවය අඩුය සිතේ පීඩා සර් කැඩි කැඩි නැහෙන්නේ හැමෝටම පුතේ කැඩි කැඩි දැහෙන්නේ මම කියන දේ නේද ඔව් සර් හැමෝටම කැඩි කැඩි දැහෙන්නේ නේද
अभिषेक मम की नदे हुंदिंग है ना वध निम्सारा मम की नदे हुंदिंग है ना वध ओसे हर अनित्य कलिया गन्न पुते पहासुएन अभियोग जाया गनी मट्टे है किया पहासुएन अभियोग जाया गनी मट्टे है किया हरे ඊළඟ අනුමාත්‍රකාවලිය ගන්න හැමෝම ඊළඟ අනුමාත්‍රකාවලිය ගන්න සැලසුම් සහගත නොවු ශිෂ්‍යයා කියලා සැලසුම් සහගත නොවු ශිෂ්‍යයා शिष्य හරි එතකොට මේ සැලසුම් සහගත නොවු ශිෂ්‍යයන්ටත් තියෙනවා ලක්ෂණ අපි ලියාගමු ඒව ගැන ඔයාලා තීරණය කරන්න ඔයාලා සැලසුම් සහගත ශිෂ්‍යෙක්ද එහෙම නැත්නම් සැලසුම් සහගත නොවු ශිෂ්‍යෙක්ද කියලා තමන් තමාවම තීරණය කරගන්න හරි හරි ලියාගන්න අත්‍යවශ්‍ය පියවර අත්හරිනු ලැබේ अत्यावश्य पियवर अत्हरिनु लबे अत्यावश्य पियवर अत्हरिनु लबे अत्यावश्य पियवर अत्हरिनु लबे अत्यावश्य पियवर अत्हरिनु लबे ඒ කියන්නේ මේ සැලැස්මකට වැඩ කරද්දී අත්‍යවශ්‍ය පියවර දෙන. කියන්නේ පියවරෙන් පියවර ස්ටෙප් බයි ස්ටෙප් තමයි අපි මේ සැලැස්ම සාර්ථක කරගන්නේ. එතකොට මේ සැලැස්ම සහගත නොවු ශිෂ්‍යයා පුතේ මේ තමන්ගේ අත්‍යවශ්‍ය කාර්යයන් අත්හැරලා දානවා. අත්හැරලා දානවා. හරි. අනිත් එක ලියා ගන්න. सैम कार्यत्म पाहे खल दमनु लबाई सैम कार्यत्म पाहे खल दमनु लबाई खल दमनु लबाई सैम पियवरत्म पाहे खल दमनु लबाई अत्यावश्य कार्यं अत्यावश्य पियवर अत्थरिनु लबाई देवनी एक सैम कार्यात्म पाहे खल दमनु लबाई අනිත්‍යක පසුතැවීමට ඇති අවස්ථා වැඩි වෙයි පසුතැවීමට ඇති අවස්ථා වැඩි වෙයි පසුතැවීමට ඇති අවස්ථා වැඩි වෙයි පසුතැවෙනවා අයියෝ මට මේ දේ කරන්න බැරි වුණානේ
අයියෝ මගේ පසුතැවෙනවා අපරාධි මට මන් මට මෙන්න මේ විදියට ඒ දේ කරන්න තිබ්බේ සෑ අපව කියන්නකෝ පසුතැවීමට ඇති අවස්ථා වැඩි වෙයි පසුතැවීමට ඇති අවස්ථා වැඩි වෙයි ආපෝ මට මේ දේ කරගන්න බැරි වුණානේ අයියෝ මට මේක මෙන්න මෙහෙම කරන්න තිබ්බේ චෙක් තව ටිකක් මට උනන්දු වෙන්න තිබ්බේ ඈ ඔන්නෝගේ පසුතැවෙනවා අයියෝ අර යනන් මෙන්න මේක ඒක ගත්තා මට බැරි වුණානේ ඒක ඒක දිනා ගන්න ඈ මටත් පුළුවන්කම තිබ්බා මං හරියට මහන්සි වුණා නා ඔයගේ පසුතැවෙනවා හරි නමුත් පුතේ සැලැස්මකට අනුව වැඩ කරොත් ආ යම් කිසි සැලැස්මකට අනුව වැඩ කරොත් අපිට පසුතැවෙන්න දෙයක් නැහැ හරි අනිත් එක ලියා ගන්න ආතතියෙන් යුතුව වැඩ කටයුතු වල යෙදේ ආතතියෙන් යුතුව වැඩ කටයුතු වල යෙදේ අයිත් පාරක් කියන වැඩස ආතතියෙන් යුතුව වැඩ කටයුතු වල යෙදෙයි ආතතියෙන් යුතුව වැඩ කටයුතු වල යෙදෙයි ආතතියෙන් යුතුව වැඩ කටයුතු වල යෙදෙයි Thank you sir අනිත් එක ලියා ගන්න අභියෝග වලට මුහුණ දීමට අපහසු වේ 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 දැන් පුතේ ඔයාලා තීරණය කරගත්තද ඔයාලා සැලසුම් සහගත ශිෂ්‍යෙක්ද සැලසුම් සහගත නොවු ශිෂ්‍යෙක්ද කියලා ඔයාලා ඔයාලවම තීරණය කරගත්තද තමන් මොන ගණේටද වැටෙන්නේ කියලා තීරණය එහෙනම් පුතේ ඔයාලා සැලසුම් සහගත ශිෂ්‍යෙක් නම් ඒ සැලසුම් සහගත ශිෂ්‍යෙක් නම් ඔයාලා තවදුරටත් ඒක සංවර්ධනය කරගන්න ඔයාලා සැලසුම් සහගත නොවු ශිෂ්‍යෙක් නම් අනිවාර්යෙන්ම ඔයා සැලසුම් සහගත ශිෂ්‍යෙක් බවට පරිවර්තනය වෙන්න තේරුණාද කියපු කාරණාව ඔව් සර් හරි හැමෝම ලියාගන්න ප්‍රශ්නයක් හැමෝම ප්‍රශ්නයක් ලියාගන්න සැලසුම් සහගත ශිෂ්‍යෙක් බවට පත්වීම සඳහා සිදු කළ යුතු දෑ මොනවාද තමන් එක තනියෙන් ලියන්න ඕන සෑපව කියන්නකෝ
සැලසුම් සහගත ශිෂ්‍යයෙක් බවට පත්වීම සඳහා කළ යුතු දේ තමන් තනියෙන් ලියන්න ඕන. ලියලා ඉවරද හැමෝම? ඔව් සර්. ලියලා ඉවරයිද හැමෝම? ඔව් සර්. ඔව් සර්. හරි. එහෙනම් මම දැන් එක එක්කෙනාගෙන් අහගෙන ඉන්නම්. මොනවද ලියුවේ කියලා. හරි. කාගෙන්ද මම ඉස්සල්ලාම අහන්න ඕන? අවිෂ්කගෙන්. අවිෂ්කගෙන්. අමම මේ වීඩියෝ එක කරලා තියෙන පිළිවෙලට අරගෙන ඉන්නවා. හරි. පූර්ණි කියන්න බලන්න. එක කාලසටහනක් සාදා ගැනීම. දෙක කාලසටහනට අනුව වැඩ කිරීම. තුන කාලයේ උපරිම ප්‍රයෝජන ගැනීම. කෂ්මි කාවින්ද්‍යා පළවෙනි එක කාලසටහනක් සෑදීම දෙවෙනි එක කාලසටහනකට ඒම කාලසටහනට අනුව වැඩ කිරීම තුන්වෙනි එක තමන්ට හැකි තරමින් කාලය ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීම ඊට පස්සේ වෙනුරි කියන්න බලන්න. වෙනුරි වෙනුරි ලිව්වේ නැද්ද? වෙනුරි අහිංසා ආසිංසා දිවද අභිෂේක් කියන්න බලන්න. අභිෂේක් එස් ඒ අභිෂේක් කාලසටහනකට අනුව වැඩ කිරීම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම කාලය නිසි ලෙස ප්‍රයෝජන කිරීම බිනුරි හිමාෂ කාලසටහනකට වැඩ කිරීම වේලාසනින්න නින්දට යෑම උදෑසනින් අවදි වීම නියමිත වේලාවට පාසලට යෑම ක්‍රමානුකූලව වැඩ කිරීම
Anuki Anuki Nathayala Kala Satahanak Sada Vedima Kale Uparimen Pavichi Karanima Udasani Bibidima Devuli කාල සටහනක් සෑදීම කාල සටහනකට අනුව වැඩ කිරීම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම අවිෂ්කා අවිෂ්ක හරි අවිෂ්කා කාල සටහනකට අනුව වැඩ කිරීම කාල සටහනක් සෑදීම තම අත්‍යවශ්‍ය වැඩ සඳහා කාලය ඉතුරු කර ගැනීම Lisar Lisara Hari Sandaru Senudi Pehasarani Senudi Situmika Nan make out Chamika Chamika Hari M. Vis Kala Sadahanaka Anu Vedagirima Vivitekatanam Aramunati Bima Aramunakara Hambayan Jehan Jehan Kasatana Sada Gadima Emma Kasatana Anuva Vedakirima Kale Purimanasa Prayojanata Ganima Binuruge Man Ehuwada Sir Mata Signal Nathi Nisa Dan Join Une Deuli Kiwada Oh Sir Kiwa Tawa Nimsara kiwene ne Nimsara kiyanna balanna Eka kaala satahana saada ganeema deka kaalen nagida prayojana ganeema thuna kaala satahanakata anuwa wada kirima Hari Hondai ඊට පස්සේ පුතේ හැමෝම මාතෘකාව ලියා ගන්න හැමෝම මාතෘකාව ලියා ගන්න මේ මාතෘකාවෙන් අපි ඉවර කරමු පන්ති කාමරය පවිත්‍රව හා පිළිවෙලකට තබා ගැනීම සඳහා පන්ති කාමරය පවිත්‍රව හා පිළිවෙලකට තබා ගැනීම සඳහා සර් ඔය මොකද්ද කියන්නේ Top Matukawa Matukavalia Gan Pantikambare Pavitravaha Pilibalakata Tabagani Masandaha Salasumak Sakaskiri Medi Salasumak Sakaskiri Medi පන්තිකාඹරය පිළිවෙලකට සකස් කර ගැනීම සඳහා සැලසුමක් සකස් කිරීමේදී පන්තිකාඹරය පිළිවෙලකට පවත්වාගෙන යෑම නැත්නම් පවිත්‍රව පවත්වාගෙන යෑමේදී සැලසුමක් සකස් කරන විට අවධානයට ලක්විය යුතු කරුණු අවධානයට ලක්විය යුතු කරුණු සෑයි කියන්නකෝ
පොත මෙන්න මේ මාතෘකාව කියන්න පූර්ණි දීල කරන මාතෘකාව කියන්න පන්ති කාමරයේ පවිත්‍රව හා පිළිවෙලකට සබා ගැනීම හා සැලසුමක් සකස් කිරීමේදී අවධානයට ලක් කිය යුතු කරුණු හරි එතකොට පුතේ මේ තමන්ගේ පාසලේ තියෙන පන්ති කාමරය මේ පිළිවෙලකට ඒ වගේම පවිත්‍රව තබා ගන්නකොට හරිද දැන් සැලසුමක් අනුව වැඩ කරද්දී මොන වගේ කරුණු දිහාද අපි අවධානයට ලක් කරන්න ඕනි කියලා තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ හරි එතකොට මේ අපි පන්ති කාමරයක් පවිත්‍රව සහ පිළිවෙලකට තබා ගන්නකොට අපි සැලසුමක් සකස් කරනවා නම් අපි පන්ති කාමරයේ පරිහරණය වන දේවල් හඳුනා ගන්න ඕනි. ආ එතකොට මොනවද පන්ති කාමරයේ පරිහරණය කරන දේවල්? ආ කළු ලෑල්ල කියන්නේ ලියන එක ඊට පස්සේ කුණු කූරු තියන්න වෙනම තැනක් හදලා හදන්න ඕනි. ඒ වගේම පුතේ මේ 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 ඩස්ටර් එක ආ ඩස්ටර් එක තියන්න වෙනම තැනක් හදන්න ඕනි. ඒ වගේම පන්තිය පවිත්‍රව කරන ඉදල කොස්ස තියන්න වෙනම තැනක් තියෙන්න ඕනි. ඒ වගේම පන්තියේ ඩස්බින් එක තියන්න වෙනම තැනක් හොක්කා මේ තියන්න ඕනි සැලැස්මකට අනුව. අර මේ පන්ති කාමරය තුල පරිහරණය වෙන දේවල් අපි මුලින්ම හඳුනා ගන්න ඕනි. හරිද? මුලින්ම මොනවද මේ පන්ති කාමරයක් තුල තියෙන්න ඕනි? මොනවද පන්ති කාමරයක් තුල තියෙන්න ඕනි? සම්පූර්ණ ඩෙස්ක් ටික තියෙන්න ඕනි. ඒ වගේම කුඩු ටික තියෙන්න ඕනි. ඒ වගේම ගුරු මේසයක් තියෙන්න ඕනි, ගුරු කුටුවක් තියෙන්න ඕනි. ඒ වගේම ගුරු මේසයකට රෙද්දක් තියෙන්න ඕනි. ඒ වගේම ඒකට ලස්සනට පල් පෝච්චියක් තියෙන්න ඕනි. ඒ වගේම බ්ලැක් බෝඩ් එකක් තියෙන්න ඕනි. ඒ වගේම ඩස්ටර් එකක් තියෙන්න ඕනි. කුණු කූරු තියෙන්න ඕනි. ඒ වගේම ඉදල් කොසු වගේ දේවල් පන්ති ඇතුළේ තියෙන්න ඕනි පවිත්‍රව පවත්වාගෙන යන්න. ඒ වගේම ඩස්බින් එකක් තියෙන්න ඕනි. අපි මුලින්ම පන්ති භාවිතා වන දේවල් හඳුනා ගන්න ඕනි. ඊට පස්සේ පුතේ මොකද්ද අපි කරන්න ඕනි? ඒ පන්තියේ ඒ අඩුපාඩු දේවල් සමහර විට නැති වෙන්න පුළුවන් ඉඳලා කොස්සා. එහෙම නැත්නම් ඒව නැත්නම් අපි මොකද්ද? ඒව කට්ටියකින් සල්ලි එකතු කරලා එහෙම නැත්නම් මේ ඉස්කෝලෙන් මිල්ලගෙන අපි ඒව පන්තියට ගේන්න ඕනි. හරි. ලියාගන්න පළවෙනි එක පන්ති කාමරේ ඇති පරිහරණය වන දෑ හඳුනා ගැනීම පන්ති කාමරේ ඇති පන්ති කාමරේ ඇති පන්ති කාමරේ ඇති පන්ති කාමරේ ඇති පරිහරණය වන දෑ හඳුනා ගැනීම පරිහරණය වන දෑ හඳුනා ගැනීම පන්ති කාමරේ ඇති පරිහරණය වන දෑ හඳුනා ගැනීම නැත්ද නහය දුගති කරගන්න එපා හරි නහය ආරම්භ එපා පන්තිය කරන වෙලාවේ හරිද නහය ආරම්භ පතල් වලවල් ආරම්භ වගේ නහය ආරම්භ එපා නහය ලොකු වෙලා යයි හොඳේ සර් ඔව් සර් මාත්‍රකාවට පස්සේ මවක් හරි ලියන්න දුන්නද? ඔව් පුතේ පන්තියේ කාමරයේ ඇති පරිහරණය වන දෑ හඳුනා ගැනීම ඔය 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 එනසේ ගත්තේ මම නාය ආරන්නේ පොඩි ළමයි වගේ හයව කරන ළමයිද ලොකු ළමයි
හරි. ඔතේ පළවෙනි එක පන්ති කාමරයේ ඇති පරිහරණය වෙන දෑ හඳුනා ගැනීම. අනිත් එක ලියා ගන්න. පවතින අඩුපාඩු හඳුනාගෙන සටහන් කර ගැනීම. පවතින අඩුපාඩු හඳුනාගෙන සටහන් කිරීම. එම බාණ්ඩ ඉතා ඉක්මනින් පන්ති කාමරය තුලට සපයා ගැනීම එම බාණ්ඩ ඉතා ඉක්මනින් පන්ති කාමරය තුලට සපයා ගැනීම සදන් කිව කයි පාරක් කියන්න පුළුවන්ද එම පරිහරණය වන භාණ්ඩ ඉතා ඉක්මනින් පන්ති කාමරය තුලට සපයා ගැනීම ඉතා ඉක්මනින් පන්ති කාමරය තුලට සපයා ගැනීම එම බාණ්ඩ නියමිත ස්ථානයේ එම බාණ්ඩ නියමිත ස්ථානයේ එම භාණ්ඩ නියමිත ස්ථානයේ පිළිවෙලකට තැබීම හරි ඔන්න ඔය ටික තමයි පුතේ එකට අදාළ වෙන්නේ හරි හැමෝම ලියාගත්තද ලියාගත්තා ලියවසන් හරි එහෙනම් පුතේ අදට මම මෙතනින් පාඩම අවසන් කරනවා ලබන සතියේ තියෙන අලුත් මාතෘකාව පාසලේ සංස්කෘතිය පිළිබඳව ඉගෙන ගන්න හරි එහෙනම් පුතේ සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න ආයුබෝවන් ආයුබෝවන් සර් ආයුබෝවන් සර්